මෙහෙම විගඩම්කාරී දේශපාලනක අපිට ඕනද? මංගාව දින ඩලස්සලා පෙරම කරපු සාකච්ඡාව. ඩලස්සලා පෙරම කියනවා සජිත් ප්‍රේමදාස මහජනයාගේ ධනය නාස්ති කරපු විදිය. ගම්මානයක් හදනකොට ඒ ගම්මානේ ගහන පුවරුවට ලක්ෂ දෙකම ආරයි. එයා කියන ගම්මාන දෙකක් හදනකොට පුවරු දෙකෙන් ගෙවල් දෙකක් හදන්න පුළුවන්. පත්තරවල දැන්වීම් දානවල පත්තර 12ක එතුම කිව්වේ උදි. දැන්වීම් වල ගාණ එකතු කරපුවම ලක්ෂ 30යි. එතරම් ගෙවල් 6ක් හදන්න පුළුවන්. මේ 2019 කීප හොඳයි වැඩි ඈතක නෙවෙයි. ඊට පස්සේ කියනවා මහා බැංකු වංචාවට නොදෙවෙනි වංචාව සංස්කෘතික අරමුදලෙ සිද්ධ වුණා. නිවාස අරමුදල නැති බන්ධස්ථාන කරා. දැන් කියනවා සජිත් තමයි මේ එක්කෝ දලස් මැරිලා ඉපදිලා එක්කෝ අපි මැරිලා ඉපදිලා මොකක් හරි වෙන්න දෙපෙයි මේක. මම තමුන්වාසලෙන් අහන්නේ වෙන අරබරේව පැත්තකින් තියන්න. මේක නතර කරන්න ඕනේ නැද්ද? මේ එහෙට මෙහෙට පැනලා හැමදාමත් මේ රට විනාශ කරපු මේ දේශපාලන සංස්කෘතිය නතර කරන්න ඕනකම තියෙනවා. දැන් බලන්න මේ ගම්පහ දිස්ත්‍රික්කේ පොහොට්ටුවෙන් එක කවුද? එක නාලගොඩේව. නාලගොඩේව සජිත් ගාව. දෙක ප්‍රසන්න රණතුංග. එයා රනිල් ගාව. තුන ප්‍රසන්න රණවීර. එයා නාමල් ගාව. මම කියන්නේ හරි මේ වගේ කැත දේශපාලනයක් අපේ රට හදයිද? හදයිද? හදන්නේ. අපේ රටට ඕන අලුත් දේශපාලනයක් ඕනේ නැද්ද? ඔය ගොඩක් අය මතක තියාගන්න හොඳයි. ඔය ගොඩක් අය ඔය පැතිවලට යන්න කලින් ජාතික ජනබලවේගයේ දොරටත් තට්ටු කරා. අපේ දොරට තට්ටු කරනවා මොකද කරේ? සිරිතට විරිතට අනු දොර ඇරියා. ආයිබුවන් කියලාත් කිව්වා. කියලා මූණ දිහා බැලුවා. බලනකොට පරණ මෑ පැටකිරිය නරකයි. අපේක බොහොම ස්තුතියි. අපේ ගේ නම් ඇතුළට එන්න බෑ. ඔය ගොඩක් අය මතක තියාගන්න හොඳේ. කැරකි කැරකි හිටිය අපේ වටේ. හැබැයි අපි මොකද කරන්නේ? නේද? අපිට අවශ්‍ය වෙන්නේ අද රටට ප්‍රතිපත්තිගරුක දේශපාලනය. අද අපේ රට අවශ්‍යයි එහෙට මෙහෙට පැනලා ගෙම්බ පනිනවා වගේ නේද? අර වසන්ත සේනානායක කියලා මන්ත්‍රීවරයෙක් ඉන්නේ මතකද? පැනපු පැනිල්ල. හරිද? අර 2018 කාලේ මතකද? දවල්ට රනිල් ගාව, හවස් වෙනකොට මහින්ද ගාව, ආය රෑ වෙනකොට රනිල් ගාව, උදේ වෙනකොට ආය රනිල් ගාව. ඒගොල්ලෝ පත්තරේ මහතුරු මගෙන් අහනවා වසන්ත සේනානායක මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා මොන පක්ෂ කියලා ලියන්නද කියලා. ඇයි නේද? ඇත්තටම මම බයේ හිටියේ මේ හාදයා පැනපු පැනිල්ලට කවදා හරි පාර්ලිමේන්තුවේ කණුවක හැප්පිලා තමයි වැටෙන්නේ කියලා. ඒ තරම් මොන දේශපාලනයක්ද මේ? ඉතින් මේ කැත දේශපාලන අපේ රට නැති කරේ. අපේ රට අවශ්‍ය මොකද්ද? ප්‍රතිපත්තිගරුක දේශපාලනය. ඕනේ නැද්ද? හරි. ඔන්න අවශ්‍ය වෙන වෙනස්කම්. එහෙට මෙහෙට ඔය පණින්නේ මොනවද? සමහර අය පණින්නේ සල්ලි අරගෙන. සමහර අය ඉන්නේ සල්ලි අරගෙන. දැන් සමහර අය හිතනවානේ පණින්න විතරයි සල්ලි ගන්න කියලා. සමහර අය කියනවා දුන්න නැත්තම් පණිනව. එයින් දැන් දීලා තියා ගන්නවා. මම දන්නවා 2018 අර කුමන්ත්‍රණ වේලාවේදී සමහර മന്ത്രിවරු තියා ගන්න. මංගල සමරවිර බාර් ලයිසන් දුන්නා. සමහර മന്ത്രിවරු තියා ගන්න. LRC එකෙන් ඉඩම් දුන්නා.